ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ පූර්ව නිවාසානුස්සති ඥාණය තුලින් සියලු සත්වයන්ගේ සියලුම පෙර ආත්ම දැකීමේ හැකියාව තිබුණා. එසේම වර්තමාන ලෝකයේ බටවීර වෛද්‍ය විද්‍යානුව මෝහණය තුලින් මිනිසෙකුගේ පෙර ආත්ම භවයන් පිරික්සීමේ හැකියාව තියෙනවා. විශ්ලේෂණය කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මෝහණය තුලින් කෙනෙකු නියත වශයෙන්ම ගමන් කරනුයේ තමන්ගේ පෙර ආත්ම භවයටද? එසේ නම් එම මතක ශක්තිය පැමිණියේ තමා තුලින්මද? ඒක ඇත්තයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක්
එවැනි දේවල් සමාජය තුළ තියෙනවා. තේරෙනවා? නමුත් අපි එවැනි දේවල් තුනේ අපි දකින්න ඕනේ මහත්යෝ. ඒවා කොච්චර බැලුවාද කියන කාරණේ තුලත් අපිට කවදාකවත් ධර්මානුකූලව මේ සැනසෙල්ලක් ලබන්න බැහැ. ඒ කුමක් දැක්කත් මහත්යෝ එයා භවයේ තුල දුක තුල ජීවත් වෙන කෙනෙක් තමයි. තේරෙනවා? භවයේ තුල දුක තුල ජීවත් වෙන කෙනෙක් තමයි. ඒ නිසා අපි එවැනි දේවල් දැකීම තුල ඇසීම තුල අපි දකින්න ඕනේ තව 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 සංසාර බය ඇති කරගෙන මහත්යෝ මේ සංසාරයෙන් ගැලවෙනවා කියන සකස් කරගන්න. මොකද රහත් වෙන වෙලාවෙත් අපි කවු මහත්යා රහත් ඵලයට පත් වුණත් මම අනාගතේ රහත් ඵලයට පත් වුණත් මහත්යෝ අවසාන මොහොතේදී අර අවසාන නිවන් මොහොතේදී නිවන් මෙහෙයුමේදී මහත්යෝ අනිවාර්යයෙන් සුඛවාඥානෙ පූර්ව නිවාස සම්ඥානෙ මහත්යයන් පහළ වෙනවා. නමුත් ඒ වෙලාවේ සමහර විට මහත්යා දන්නේ නැහැ මේ මහත්යේ සුඛවාඥානෙ කියලා. මේ මහත්යේ පූර්ව නිවාස සම්ඥානෙ කියලා මහත්යා දන්නේ නැහැ මම දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ තමා මේ චතුප්පාද ඥානයේ තුනේ පූර්ව නිවාසානුසිත ඥානයේ තුනේ මාත්‍යෝ සංසාරයේ තමන් මෙරි මෙරි ඉපදී ඉපදී ආපු මේ බව ගමනේදී සතර අපායන්ට වැටලා විඳාවෝ අපෝ ගැහැට අපි දකින්න මාත්‍යෝ සංසාර කෙරේ තව තව වැඩි සකස. නමුත් අපි අරමුණු කරලා නෙමෙයි මේ වෙලාවේ චතුප්පාද ඥානයේ දකින්න පූර්ව නිවාසානුසිත ඥාන දකින්න ඒ නිවන් මෙහෙරුමේ සකස් වෙනා වූ සප්ත බොජ්ජංගයන් විසින්ම මාත්‍යෝ අපිට සකස් කළා හේතුඵල ධර්ම. නමුත් ඔතනදී වෙන දෙයයි මහත්ය මොහොන විද්‍යාවේ වෙන දෙයයි කියන්නේ මම නම් දන්නේ නැහැ මොහොන විද්‍යාව ගැන මම කියන දන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් වෙනවා නම් අපි ඔය ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. ඒ ලෝකයේ ස්වභාවය. තේනවා ඒ ලෝකයේ ස්වභාවය. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙවැනි විද්‍යාවක් තමයි අප්‍රමාණ ලෝකෙ තියෙනවා. ඒ නිසා මේ චතුප්පාද ඥානයේ පූර්වේ නිවාසානුසති ඥානයේ මේවා ගැන අපි ඕනෑම විදිහට හොයන්න ගියොත් මේවා ගැන අපි ඕනෑම විදිහට කතා කරන්න ගියොත් මහත්යෝ අර විද්‍යාවන් කලින් මේක ඒ නිසා මේවා දුර්වලභාවයටපත් වුණා මේවා කෙරේ ජනතාව තුළ තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මාත්‍රේ මාත්‍රෝ වෙනි ඥානයන් පිළිබඳ අපිට වර්ණනා කරන්න ඒවා සොයා යන්න කියලා අපිට කියන්නේ නැහැ. අපිට කියන්නේ අපි චතුූපපාද ඥානයෙන් යමක් දැක්කනම් ඒ දැක්කා වූ දේ අනිත් විදු පංචපාදම ගන්න එක. එච්චර වෙන දෙයක් නෙමෙයි. අපි කවුරු චතුූපපාද ඥානයෙන් දැක්කත් ඒ දැක්කේ නම් මේ භව ගමනේ තවත් පටිච්ච සමුප්පන් උපතක් විතරයි අනිත් විදු පංචපාදම ඒසමාත්‍ය මාත්‍යාන ප්‍රශ්නයේදී මෝහන විද්‍යාවේ විදේවල් ප්‍රකාශ වෙන්න පුළුවන්. නමුත් ඒවා අපි ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ, පිළිගන්න අවශ්‍ය නැහැ. අපි දකින්න ඕනේ මෙවැනි දෙයක් මේ ලෝක ධාතු තුන මේ බලගම් තුන තියෙනවා කියන කාරණා. දැකලා මාත්‍ය එතනදී පටිච්ච සමුප්පන්න උපත කෙරේ විශ්වාසය ඇති කරගෙන සම්මා දිට්ඨිය කෙරේ විශ්වාසය ඇති කරගෙන මම මැරිලා නැවත උපතක් සකස් කර ගන්නවා. ඒ උපත මම ශක්තිමත් කරගන්න, ඒ උපත සුගතිය කරා අරන් යන්න, ඒ උපත මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කරා අරන් යන්න අවශ්‍ය ශක්තිය මම ආරෂ්ඨාමික මාර්ගයෙන් ගොඩනගා ගන්නවා කියන දැන තමයි මම කතා කරන්නේ. ඔයා හොයන්න ගියොත් ඔය ඔයා ඉතින් නමුත් අපි දන්නේ නැමේ හොයන්න කියන්නා වූ මේ අනිත්‍ය පංච උපාදාන ස්කන්ධ. ඒකයි බුදුරජාණන් වහන්සේ හිත කියන්නේ මායාව, රූපය කියන්නේ මායාව කියන කාරණා. නමුත් අපි හිත කියන්නේ මායාව කියලා පංච උපාදානස්කන්ධේ මායාව කියලා දකින්නේ නැහැ. ඒ නිසා හිත කියන ඔස්සේ සොයසොයා මහත්යෝ මෙහෙම සොයසොයා ආපු කාලයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන පටිච්ච සමුප්පන්ව අපි මැරෙමින් ඉපදෙමින් සොයසොයා ඇවිල්ලා තියෙනවා. මේ සොයසොයා ආපු ගමනේදී අපිට බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානක් අතීතයේ පටිච්ච සමුප්පන්ව උපදීලා තියෙනවා. මේ මොහොතේ ඔබ මහත්යා මගෙන් මේ බණ අහනවා වගේ බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානකින් මහත්යා සංසාරේ ධර්ම ශ්‍රවණය. නමුත් ඒ සෑම මොහොතකම මහත්යෝ අපි යමක් සෙව්වා මිසක් සොයන්න කියන්නා වූ මේ සිත මතයි නෑ කියලා අපි දැක්කේ. දැන් මෙච්චර කාලයක් මහත්යාගේ ජීවිතේ පුරාවට යමක් සොයන්න කියලා මහත්යා සොය ගියා නම් මහත්යෝ ඒ සොයන්න කියලා කිව්වා වූ සිත මහත්යාටයි නේද? ඒකම සිතක්වත් මහත්යට යන්නේ නැහැ. පස්ස මච්චයාගේ තන පස්සේ නිසා සකස් වෙනා වූ විදීමක් විතරයි එතන. නමුත් ඒ පස්සියක් මහත්යා නිත්‍ය වශයෙන් ගත්ත විදීමක් මහත්යා නිත්‍ය වශයෙන් ගත්ත ඒ නිසා මහත්යෝ ඔය මින් නැවත අපි භවයේ සකස් වෙනවා. ඒක තමයි සත්‍යයක් බව. ඒ නිසා මහත්යෝ මෝහන විද්‍යාවේදී කුමක් වෙනවාද කියන නම් මම දන්නේ නැහැ. නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. එහෙනම් මෝහන විද්‍යාව තුළින් චතුූපපාද ඥානය ගැන කිව්වා ඒ අනුකූල පංච පාදාන ස්කන්ධය. දැන් තමයි අපි